Fair and Lovely vala alut nama then glow and lovely. Fair and Lovely then glow and lovely. අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් සිදුවන ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනයට රජය පළමු වතාවට දෙවෙනි පුරා සංචරණ සීමා පැනවුවේ මේ 13 වනදා රාත්‍රියේ සිට මේ 17 වනදා අලුයම දක්වා. එනු ගෙවුණු දින 14න් වැඩි දින ගණනක් සංචරණ සීමා ක්‍රියාත්මක වී තිබුණා. එවන් වාතාවරණයක ගෙවුණු අවසන් දින 14න් මුල් දින 7හි ආසාදිතයන් 18990ක් වාර්තා වෙද්දී අවසන් දින 7ේ වාර්තා වූ ආසාදිතයන් ගණන 20075. එනු අවසන් දින 14 තුල මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ මේ ආකාරයෙන්. වාර්තා වූ කොවිඩ් මරණ සැලකිල්ලට ගැනීමේදී ගෙවුණු අවසන් දින 14න් මුල් දින 7 තුල මරණ 197ක් වාර්තා වී තිබුව අතර අවසන් දින 7ේ වාර්තා වූ මරණ ගණන 239ක්. මේ අනුව අවසන් දින 14 තුල මෙරට දෛනික කොවිඩ් මරණ වාර්තා වීම මෙහි දැක්වෙන ආකාරයට සිදු වී තිබෙනවා. ඊයේත් මෙරට දිස්ත්‍රික්ක 25න්ම හඳුනාගනුණු කොවිඩ් ආසාදිතයන් 2584 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 429ක්. විදේශගතව සිට පැමිණි 12 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. ඊයේ දිනය තුල මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 18156ක්. ඒකත් එක හේතුවක්. ඊට අමතරව සාමාන්‍යයෙන් මේ විශාල රසායනාගාර සංඛ්‍යාවක විශාල PCR යන්ත්‍ර තියෙනවා. මේවා නොකඩවා කටයුතු කරනකොට ඕනෑම මොහොතක යන්ත්‍රයක් දෙකක් සමහර විට తాවකාලිකව ක්‍රියාවිරහිත වෙනවා. නමුත් ඒක හරහාම පමණක් නෙවෙයි, විවිධ හේතුණු මත මේක ඉහළ පහළ යෑමක් සිද්ධ වෙනවා. නැවතත් අර සම්පූර්ණ ධාරිතාවෙන් මේ PCR පරීක්ෂණ කිරීමට රසායනාගාර යොමු කිරීම කරගෙන යනවා. ඊයේ කොවිඩ් ආසාදිත මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1325ක් දක්වා ඉහළ ගියා. මේ අතර යටියන්තොට සහ පහළ ගරාගොඩ යන ප්‍රදේශ දෙක හුදකලා කරන ලෙසට කෑගල දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව බලධාරීන්ට යෝජනා කර සිටිනවා. අද උදේ තමයි අපි මේ තීරණය ගත්තේ. 84ක් PCR කරලා 60ක් පොසිටිව් වෙච්ච නිසා තව ආශ්‍රිතය ගොඩක් ඉන්න හින්දා මේ වසන් දෙක අපි తాවකාලිකව හුදකලා කරමු කියලා. මේ අතර සංචරණ සීමා කඩකරන්නන් සොයා ආරක්ෂක අංශ ඊයේ රාත්‍රියේ සහ අද දිනේ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් දියත් කළා. පනවා ඇති සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වු විවාහ මංගල උත්සවයක් අද දිනෙත් නීතිය රැහැනට හසු කර ගැනුණා. ඒ කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී හෝටලයක විවාහ උත්සවයක් පවත්වමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත නවගම පොලිසිය නිලධාරීන් අද එම ස්ථානයට ගිය අතර එම අවස්ථාව වන විටත් පෝරුවේ චාරිත්‍ර ඉටු කරමින් පැවතුණා. එම චාරිත්‍ර අවසන් වන තෙක් ඊට බාධා නොකර එහි රැඳී සිටි පොලිස් නිලධාරීන් අනුතුරුව විවාහ උත්සවයට සහභාගී වී සිටින 50කට අධික පිරිස එම ස්ථානයේම නිරෝධායනයට පියවර ගත්තා. දවස උත්සව කියන්න පස්සෙ කියලා පැහැදිලි කියලා තියෙනවා. මාත් දන්නේ නැහැ කියන්න බෑ කවුරුත්. අපි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. වෙදින් ගන්න හැරි මොනා හරි කරන මිනිස්සු ජීවත් වෙලා ඉන්න බෑ. දැන් දන්නවනේ මේ අහල පහල මේ වටේම තියෙනවා. ඔයාලා අපි අපහසුතාවට පත් වෙන මේ රාජකාරී කරන්න ගියාම පේනවා ටීවී වල පෙන්නනවා. එතර පෙන්නන්නේ ඔයාලට මේ මේ දැනගන්න මේක. එකාදෙන පාරේ වැටෙනකොට ඉන්දියාව වගේ වෙනකොට මිනිස්සුන්ට තේරෙයි මොකද්ද මේක තියෙන මේවක් කියලා. අපිට සිද්ධ වෙනවා ඔයාලා තේරම නිරෝධායනය කරන්න. මේක තමයි අවසරය වන් දිනවද? විවාහ උත්සව පවත්වන්න බෑ. හැබැයි විවාහ ලියාපදිංචි කරන්න පුළුවන්. උපරිම 15 දෙනෙක් ගෙනුත් කණ්ඩායමක් සහභාගී වෙලා විවාහයක් ලියාපදිංචි කරන්න පුළුවන්. එකම දේ පොඩ්ඩක් ඒ අවස්ථාවේදී දැනුම් දෙන්න ඒ ප්‍රදේශයේ PHI ට නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරට පොලිසියට මෙහෙම කටයුත්තක් කරනවා කියලා අවසර ගැනීමක් නෙමෙයි දැනුම් දීමක් පමණයි කරන්න ඕනේ. මේ අතර කොවිඩ් පාලනය සඳහා ආරම්භ කළ කොවිඩ් වර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව අද දිනේත් ක්‍රියාත්මක වුණා. ඒ බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලයි.
ये पसुरोवन विट कोविशील्ड एन्नते पलमु मात्राव पुद्गलीन नम लक्ष विसे पंदहस देसी हातलिस देक कटात साइनोफार्म पलमु मात्राव पन लक्ष हेटतुन दहस हारसे नम देन कुटात स्पुटनिक वी एन्नते पलमु मात्राव दा हातर दहस नमसे असु हातर देन कुटात लबा दी तिबुना एमेन्म कोविशील्ड एन्नते देवन मात्राव पुद्गलीन तुन लक्ष हातलिस एक दहस नमसे हेट देन कुटात साइनोफार्म एन्नते देवन मात्राव पुद्गलीन देदहस हारसे तिस पस देन कुटात लबा दी तिबेनवा ए अनुव मेवन विट कोविड एन्नते एक मात्रावक हो लबागत समस्त पुद्गलयान गणन पहलोस लक्ष तुन दहस हायसे तिस पह युधामुदापति जनरल शावेन्द्र सिल्वा महता सदहन कले कोविड एनत्करण वेडसटहने मीलग पियवर यापने सह रत्नपुर दिस्त्रिक इलक्क करगनिमिन सेतु किरीमट सलसुम कर ऐति बवाय एमेन्म राज्य विसिन मिलदी गणु लबु रुसियावे निष्पादित स्पुटनिक वी एनत मात्रा 50000ක් ई रात्रिये मेरटट रगिन एनु लबुवा अनुतुरुव एम एनत तोगे औषध नीतिगत संस्थावे विशेष अधिशीतकरण पहसुकम सहित ट्रक रथ मगिन प्रधान गबडा संकीर्ण वेत प्रवाहने केरुवा දැනට ඒක සැලසුම් කරලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයට මූලික කර ඒක බෙදා හැරීම සඳහා ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රාව සහ දෙවන මාත්‍රාව යනු නිෂ්පාදන දෙකක් දෙවන නිෂ්පාදනය වෙනම ගෙන්වා ගත යුතුයි දෙවන එන්නත ලබා දීම සඳහා පළමු එන්නත වශයෙන් ලැබෙන එන්නත් දෙවනි එන්නත හැටියට භාවිතා කරන්න බෑ ඒ අනුව දෙවනි එන්නත ලබා දීම ඉදිරියට කරනවා ඇති ඊළඟට ලැබෙන එන්නත් අපි දැනට ලබා දෙන දිස්ත්‍රික්ක වලට අමතරව රත්නපුර සහ යාපනය කියන දිස්ත්‍රික්ක වලට අපි ලබා දීමට කටයුතු කරනවා මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත් ලබා දීම ලබන 30 වෙනිදා ඉරිදා අපි පටන් අරගෙන ඒ එන්නත් කරණය අපි කිරීමට බලාපොරොත්තු වෙනවා මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල ආයෝජන කලාපයන් හි ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු සේවක සේවිකාවන්ට ඉලක්ක කරගනිමින් එන්නත් කරන වැඩසටහනක් දියත් කිරීමට අද රැස්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID-19 විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව තීරණය කර තිබෙනවා අද තවත් ආසාදිතයන් 2243 දෙනෙකු වාර්තා වූ බව යුදහම්දාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 177104ක් දක්වා ඉහළ යනවා කොවිඩ් ආසාදිතව සිට අද සුවය ලැබූ 2573 දෙනා සමග පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 146362ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 29417ක් රින් සුපින් එලියා වෙළඳ දෙලේ අඩුම මිලකට රුපියල් 160යි